තෙරුවන් සරණයි ශ්‍රද්ධාවන්ත පින්වත් ඔබ සියලු දෙනාට ලෞතර තථාගත ශ්‍රී සද්ධර්මය සමසිත සෝපත් කරන්නට පින්වන්ත ඔබ වෙනුවෙන් නිරතුරුවම සන්නිවේදනය කරන ජාතියේ බෞද්ධ නාලිකාව බෞද්ධ රූපවාහිනියේ පෙරාදිනේ කැටබේ රාජපනාරාම විහාරස්ථ බෞද්ධ රූපවාහිනී මහනුවර ශාඛා මැදිරි පරිශ්‍රයේ සිට පටිගත කොට මේ පැයට නියමිත උතුම් සද්ධර්ම දේශනාව පින්වන්ත ඔබ වෙනුවෙන් මෙලෙසින් ඒකාත්මක කිරීමටයි සූදානම් වන්නේ. සදහවත්නි, ඔබ කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් මෙම උතුම් දම්සභා මණ්ඩපයේ වෙත ගෞරවයෙන් වැඩම කොට වදාළ පිළියන්දල පොල්හේන ධම්මචරණ විහාරයේ ගරු විහාරාධිකාරී සිළුමිණි මහපිරිවෙනෙහි ආචාර්ය ශ්‍රී සද්ධර්ම කීර්ති ශාසන සෝභන ගෞරව ශාස්ත්‍රවේදී පූජනීය ලෙනදොර කුසලධම්ම පින්වත් ස්වාමීන් වහන්සේව අපි සම පළමු කොට සාතුනාතනංවා වන්දනා කරමු. සාදුහෝ සාදුහෝ සාදුහෝ. සදහවත්නි, මෙම උතුම් වූ සද්ධර්ම දේශනාව වෙනුවෙන් පින්වන්ත සදැහැති දායකත්වය ගැන කටයුතු කරනු ලබන්නේ මාතලේ කුඹල් ඔළුවේ පදිංචි SM පොඩිමැණිකා මෑණියන් ඇතුළු පින්වත් දූතරු පිරිස විසිනි. එසේනම් ඔබ කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් මෙම උතුම් වූ සද්ධර්ම දේශනාව ආරම්භ කිරීමට ගෞරවනීය ස්වාමින් වහන්සේට නමස්කාර පූරකව සාදු නාතනංවා ආරාධනා කරමු. අවසරයි ස්වාමින් වහන්ස. සාදුහෝ සාදුහෝ සාදුහෝ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. ඉදං කෝපන භික්කවේ දුක් ගං අරිය සච්චං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම්පි චං ලබති තම්පි දුක්ඛං සංකිත්තේන පංචඋපාදානක්ඛන්ධා දුක්ඛාති. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික සත්පුරුෂ පින්නතුනි, මේ පින්වත් හැම දිනාම මේ වෙලාවේදී සූදානම් වන්නේ අප ලෞතුරා අමාමෑණී ශාන්තිනායක තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මුළු මහත් වූ ලෝක සත්වයා වෙත මහත් වූ දයානුකම්පාවෙන් දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කොට තමන්ගේ දහම් නැනස පහදා ගන්නටයි. ධර්ම ශ්‍රවණය කිරීමට මත්තෙන් ඔබ හැම දෙනාගේම සිත, කය, වචනය කියන මේ තුන්දොර
ඉතාමත් හොඳින් සංවර කරගෙන බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නත්‍රය කෙරෙහි මහත් වූ ශ්‍රද්ධාවකින් ධර්මශ්‍රවණය කිරීම ඉතාමත් වැදගත් කාරණාවක්. තුනුරුවන්ට ශ්‍රද්ධාව භක්තිය නැතිනම් අපි මොන පින්කම කළත් ඒකේ ඵල විපාක අපට ලබා ගන්න පුළුවන්කමක් නැහැ. බුදුහාමුදුරුව ගැන හිතේ අහිතක් කහටක් තියෙනවා නම්, ධර්මයේ අඩුපාඩු සොයනවා නම්, ධර්මයේ ගැන විවේචනාත්මක අදහස් නම් තිබෙන්නේ, ඒ වගේම මහ සංඝ රුවන පිළිබඳව ඔබේ හිතේ තිබෙන්නේ ද්වේෂයක් නම්, විවේචනයක් නම්, තෙරුවන්ට ශ්‍රද්ධාව නැති අය ළඟයි ඒ ගුණධර්ම තියෙන්නේ. එනිසා තෙරුවන්ට ශ්‍රද්ධාව භක්තිය තියෙන පින්නතුන් විදිහට ඒ අනුව කටයුතු කරමින් ධර්ම ශ්‍රවණය කිරීම පමණක් නොවේ, එදිනදා තමන්ගේ ජීවිතයේ සෑම කටයුත්තක්ම තුනුරුවන් මූලික කරගෙන තුනුරුවන්ට පැහැදීමෙන් ඒ දේවල් කරනවා නම් ඒක තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. සුනාත ධාරේත චරාත. සුනාත කියලා කියන්නේ පිනතුනි හොඳින් අහන්න. ධාරේත කියලා කියන්නේ හොඳින් ධාරණය කරගන්න. චරාත කියලා කියන්නේ හැසිරෙන්න කියන එකයි. එතකොට අපි යම් දහමක්, යම් දහම් පදයක් ශ්‍රවණය කරනවද, ඒ දහම, ඒ ධර්ම දේශනාව තුළින් අපේ ජීවිතයට ගත හැකි ආදර්ශ බොහෝමයි, ධර්ම කාරණා බොහෝමයි. ඒ දේවල් අපි ඉගෙන ගන්නවා නම්, අපේ ජීවිතයට අපි ප්‍රායෝගික කරගන්නවා නම්, ඒක තමා පින්නතුනි ඉතාමත් වැදගත් වෙන්නේ. එහෙම නැත්තං අපි කොච්චර ධර්මයේ ඇහුවත් තේරුමක් වෙන්නේ නැහැ, මන්ද ජීවිතයට ඒව ප්‍රායෝගික නැතිනම්. එනිසා පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ දුර්ලභ කාරණාවන් කිහිපයක් පිළිබඳව. අපි බලමු මොනවද ඒ දුර්ලභ කාරණා කියලා. මනුස්සයෙක් වෙලා ඉපදීම ඉතාමත් දුර්ලභයි. ඒ දුර්ලභ අවස්ථාව බණ කියන මටත්, බණ අහන ඔබටත් ලැබිලා තියෙනවා. කන කැස්බෑවා වියසිදුරෙන් අහස බලනවා වගේ මනුස්ස ආත්මයක් ලබනවා කියන එක. එතකොට මේ සමාජය තුළ මිනිස්සු විදිහට ඉපදිලා හොඳ ගතිගුණ පවත්වාගෙන යන පිරිසකුත්, මිනිස්සු විදිහට ඉපදිලා අයහපත් අගුණ දේවල් කරමින් ක්‍රියා කරන පිරිසකුත් නැතුවාම නොවේ. එනිසා ලැබූ මිනිසත් භව අපි ප්‍රයෝජනයට අරගෙන මේ ධර්ම මාර්ගය තුළ හැසිරීමයි කළ යුතුව පවතින්නේ. ලැබූ මිනිසත් බව රැකගත්තොත් තමයි ඊළඟ භවයත් අපට මිනිසත් බවක් ලබන්න පුළුවන් වෙන්නේ. ලැබූ මිනිසත් බව විනාශ කරගත්තොත් ඊළඟ භවයේ දුගතිගාමී වුණොත් සමහර විට තව ආත්ම ගණනාවකටවත් සුගතියකට යන්න අපට පුළුවන් වෙන්නේ නැති වේවි. එනිසා පින්වතුනි ඔබට පින්වතුනි කියලා හාමුදුරුවරු මහා සංඝරත්නය ආමන්ත්‍රණය කරන්නේ වචනේ පරිසමාප්ති අර්ථයෙන්ම ඔබ පින් ඇතිව ඉපදුණ නිසයි. ඔබට අංගපසක සියල්ලක් ලැබිලා, රූප සම්පත්තිය ලැබිලා, උපභෝග පරිභෝග සම්පත් ලැබිලා, අංග සම්පූර්ණ ලෙස මිනිස් ජීවිතයක් ගත කරනවා නම් ඒ සංසාරයේ ඔබ අප්‍රමාණ පින් කරපු නිසා. අපි වගේම මිනිස්සු වෙලා මේ සමාජ ඉපදිච්ච සමහර ඇතැම් අයට ශරීරයේ අඩුපාඩුකම් තියනවා වෙන්න පුළුවන්. උපභෝග පරිභෝග සම්පත්වල අඩුපාඩු තියෙන අයත් ඉන්නවා. එතකොට ඒ අයත් මිනිස්සු. හැබැයි පින්නතුනේ ඒ අය කළා වූ කුසලා කුසල කර්මයන්ට අනුව එයාලගේ මිනිසත් බවක් ලැබුවත් අනිත් දේවල් අඩු වැඩි වශයෙන් ලැබිලා තියෙනවා. අපට මේ දේවල් අඩු වැඩි වශයෙන් ලැබිලා තියෙන්නේ සංසාරේ අපි කරපු
කුසලා කුසල කර්මයන්ට අනුවයි. ඊළඟ දුර්ලභ කාරණාව තමයි බුද්ධෝත්පාද කාලයක ඉපදීමත් දුර්ලභයි. දැන් අපි හැම දෙනාම ඉපදිලා ඉන්නේ ගෞතම බුද්ධ ශාසනය පවතින යුගයක කාලයක. මේ ශාසනය තවත් අවුරුදු 2000 ගණනක් පවතිනවා. සම්පූර්ණ සසුනේ කාලය අවුරුදු 5000ක්. දැන් හරි අඩක් ගෙවිලා ඉවරයි. තවත් ඒ වගේම කාලයක් මේ ශාසනය පවතිනවා. එහෙමනම් බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන්ම වැඩ ඉන්න පින්දහම් කරගන්න පුළුවන් මහා වටිනා කාලයක ඉපදීමත් දුර්ලභයි. ඊළඟ කාරණාව තමයි සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබීමත් දුර්ලභයි. ඔබට මේ ලැබිලා තියෙන අවස්ථාව තාමත් දුර්ලභ අවස්ථාවක්. තව කාලයක් යනකොට එහෙම නැත්තම් බුදුවරු ලෝකෙ පහළ වෙන්නේ නැති කාලයට කියනවා බුද්ධ ශූන්‍ය කාලයක් කියලා. බුදුවරු ලෝකෙ නැහැ. එහෙම කාලයක් එනකොට පින්නතුනි බණපද කියන්නට ස්වාමීන් වහන්සේලාත් නැහැ. මහා සංඝරත්නය නැහැ. ඒ කාලෙට අපට මේ ධර්මය අහන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. එතකොට මේ යුගය තුළ අපට රූපවාහිනියෙන්, ගුවන් විදුලියෙන්, පන්සලට ගිහාමත් ධර්මය අහන්න ඕනෑ තරම් අපට අවස්ථාව තියෙනවා. එහෙනම් ඒ දුර්ලභ අවස්ථාවත් අපට ලැබුණා. ඊළඟට මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනය තුළ ප්‍රවෘජාව පැවිදි වීමත් දුර්ලභයි. එනිසා හැම දිනෙකටම පැවිදි වෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. එහෙමනම් ශාසනය තුළ උතුම් කසාවත දරන්න ලැබීමත් දුර්ලභ කාරණාවක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙමනම් මේ පින්වතුන්ට දැන් මේ වෙනකොට පැවිදි බව හැර අනෙකුත් සියලුම දුර්ලභ කාරණාවන් ඔබගේ ජීවිතයට ලැබිලා තියෙනවා. එහෙමනම් පින්වතුනි මේ දුර්ලභව ලැබපු ජීවිතේ අපි කොහොමද ජීවිතයේ ධර්මානුකූලව ගත කරන්න කියන එක තේරුම් අරගෙන අපි හැමෝම කටයුතු කිරීම ඉතාමත් වැදගත්. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. යම් කෙනෙක් ධර්මයේ තුල හැසිරෙනවද ඒ කෙනා ධර්මයේ විසින්ම ආරක්ෂා කරනු ලබනවා කියලයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. එනිසා ඔබ ධර්මයත් එක්ක නම් ජීවත් වෙන්නේ, ධර්මය ඔබ පිළිපදිනවා නම් ඔබට පුළුවන්කම ලැබෙනවා බොහොම හොඳින් මෙලව ජීවිතයත් පරලව ජීවිතයත් සාර්ථක වූ ජීවිතයක් ගත කරන්න ඔබට අවස්ථාව ලැබෙනවා. එතකොට පින්වතුනි බුද්ධ දේශනාව තුළ තිබෙනවා ආමිස සහ ප්‍රතිපත්ති කියලා පූජාවන් දෙකක්. එතකොට මේ ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් දෙකම ඉතාමත් වැදගත් දෙයක්. වර්තමානයේ වෙනකොට අපි ගොඩාක් දුරට සම්පූර්ණ කරන්නේ සහ කරන්නේ ආමිස පූජාව විතරයි. ආමිස පූජා කියලා කියන්නේ මොනවද? අපි සිදු කරන දාන මාන ආදී කොටගත් මේ සියලුම පින් කටයුතු පුණ්‍යක්‍රියා සියල්ලක් අයිති වෙන්නේ ආමිස පූජාවන් වලට. මිනිසු ගොඩාක් ආමිස පූජා සල්ලි මිල මුදල් ගැන හිතන්නේත් නැතිව සිදු කරනවා. ඒක ඉතාමත් වැදගත්. එතකොට ප්‍රතිපත්ති පූජාව කියලා කියන්නේ මේ විදිහට ධර්මය අහලා ධර්මය හදාරලා ධර්මයේ ඉගෙනගෙන ධර්මයත් එක්ක ජීවත් වෙලා ධර්මානුකූලව කටයුතු කරලා ධර්මාවබෝධය ලබා ගැනීමයි ප්‍රතිපත්ති පූජාව කියලා කියන්නේ. එතකොට පින්වත්නි ආමිසයේ විතරක් නම් අපි කරන්නේ සම්පූර්ණ කරන්නේ ඔහුට පුළුවන් දිව්‍ය මනුෂ්‍ය සැප සම්පත් වින්දනය කරමින් හැමදාම සසර සැරිසරන්න. හැබැයි යම් කෙනෙක් ආමිසයත් ප්‍රතිපත්තියත් දෙකම සම්පූර්ණ කරනවා නම් ඔහුට පුළුවන් නිවන පසක් කරගන්නට. එහෙමනම් අපි කළ යුත්තේ පින්නතුනි ආමිසේ විතරක් කරන්නේ නැතිව ප්‍රතිපත්ති එහෙම නැත්නම් ධර්මය අවබෝධ කරගන්න උත්සාහවත් වීමයි. මොකද පින්වත්නි ධර්මය අවබෝධ කරගත්ත තැන ධර්මයෙන් විතරමයි අපට
නිවන අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. එනිසා පින්නතුනේ මේ හැම දෙනාම මේ ලැබිච්ච වටිනා අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. බුදුරජාණන් වහන්සේගේ මුල්ම දේශනාව තමයි ධම්සක් පැවතුම් සූත්‍රය. එහි වටිනා කොටසක් තමයි මා මාතෘකා කළේ ජාතිපි දුක්ඛා, ඉපදීම දුකක්. අම්මා කෙනෙක්ට දරුවෙක් ලැබෙනවා කියලා කියන්නේ ඉතාමත් සන්තෝෂයට කාරණාවක්. දස මාසයක් කුසේ තියාගෙන බොහොම අමාරුවෙන් හදලා මේ ලෝකයට බිහි කරලා රක්තරේ ධාතුව කිරි බවට පත් කරලා පොවලා ඇති දැඩි කරලා පෝෂණය කරන්නේ අම්මයි තාත්තයි දෙන්න. එතකොට දරුවෙක් අම්මා තාත්තට ලැබෙනවා කියලා කියන්නේ ලෝකෙම ලැබෙනවා වගේ හැඟීමක් දැනෙනවා. හැබැයි පින්නතුනේ දරුවෙක් ඉපදෙනකොට ක්‍රමක්‍රමයෙන් බැඳීම් කියන දේවල් අපට ඇති වෙනවා. එදා සිද්ධාර්ථ කුමාරයාට සහ යශෝදරා දේවියට දාව රාහුල කුමාරයා උපන්න බව සිදුහත් කුමරු දැනගත්ත වෙලාවේදී එක පාටම ප්‍රකාශ කළේ කුමක්ද? රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං. රාහුලයෙක් උපන්නා බැඳීමක් ඇති වුණා. එදාම තමයි ඒ බැඳීම් සියල්ලක් නවතා දමන්නට ඕන කියලා හිතලා මහා අභිනිෂ්ක්‍රමණය සිද්ධ කළේ. තමන්ගේ දරුවත් බිරිඳත් ලෝක සත්වයාත් සසර කතරින් මුදවන්නට ගිහිගේ අතහැරලා ගියේ රාහුල කුමරු ඉපදිච්ච දවසේමයි. එහෙමනම් පින්වත්නි, ඉපදීම දුකක්. ඉපදුන නිසා තමයි අපට ඉන් පරිබාහිරව තියෙන සියලුම දුක්ඛ දෝමනස්යන් වලට පත්වන්නට සිද්ධ වෙන්නේ. ඉපදිච්ච නැති කෙනාට, එහෙම නැත්නම් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා කියන මේ උතුම් තත්ත්වයන් වලට පත්වෙච්ච උතුමන් වහන්සේලා නැවත උපතක් නැහැ. හැබැයි අපට නැවත උපතක් තියෙනවා. එතකොට පින්වතුනි, මව කුසක කලලයක් හටගත්තාම මුලින්ම හටගන්නකොට අත්පා කකුල් පිහිටනවද? නැහැ. කඳ විතරයි නේද? ක්‍රමක්‍රමයෙන් තමයි මේ අත් කකුල් ලැබිලා නහය, කට, මූණ, කන්, නාස ආදී කොටගත් ශරීර ඉන්ද්‍රියන් ක්‍රමක්‍රමයෙන් එන්නේ. එතකොට කුසේ ඉන්න දරුවෙක් ඉන්නේ සුවපහසුවටද? නෑ. බොහොම අමාරුවෙන් තමයි කුසේ දරුවෙක් ඉන්නේ. එතකොට ඒ කුසේ දරුවා දරාගෙන ඉන්න අම්මා විඳින්නේ දුකක්ද සතුටක්ද? දුකක්. මහා වේදනාවක්. ඒ විතරක් නෙමෙයි, නව මාසයක් ගියාට පසුව ඒ දරුවා මේ ලෝකයට බිහි කරන වෙලාවේදී මව් පදවිය ලැබපු අම්මලා දන්නවා දරුවෙක් ලෝකයට බිහි කරන්න මොන තරම් වේදනාවක් විඳින්න ඕනද කියලා. දරු ප්‍රසූති වේදනාව කියලා අපි ඒකට කියනවා. ඒකත් මහා දුකක්. ඒ මොහොතේ ඉඳලා මේ ලෝකෙට ඉපදෙනකොට අපේ ඇඟේ නෝල් පටක්වත් නැහෙන පින්නතුනි නේද? නිර්වස්ත්‍රව තමයි අපි හැමෝම මෙලොව එළිය දොටුවේ. අපි දරුවා එළියට එනකොට ආවේ hina වෙලාද අඬාගෙනද? අඬාගෙන. ඉපදෙනකොටම අපි ආවේ අඬාගෙන. අන්න බලන්න, බුදුහාමුදුරෝ දේශනා කරනවා ඉපදීම දුකක් කියලා. ඊළඟ කාරණාව ජරාපි දුක්ඛා, ජරාවට පත්වීම දුකක්. ඉපදිච්ච දරුවා ක්‍රමක්‍රමයෙන් මුහුකුරා යනකොට ශරීරයේ වර්ධනය වෙනවා කියලා කියන්නේ නොදැනුවත්වම අනිත්‍ය ස්වභාවයට, දිරාපත්වීමට, ජරාවට පත්වීම තමයි සිද්ධ වෙන්නේ. දැන් මහමඟට ගිහාම බලන්නකෝ, සමහර අය ටවුන් වල ඉන්නවා ජරා ජීර්ණ වෙලා, තුවාල හැදිලා, අඳින්න වස්ත්‍ර නැහැ, ගත ඔක්කොම හැම තැනම තුවාල, හැමෝම දැක්කහම පිළිකුල් කරනවා. අපේ පංචස්කන්ධයත් එහෙමයි. විවිධ
ජරාවන් වලට අපේ රූපයත් පත් වෙනවා මොහොතින් මොහොත. ඒක සිද්ධ වෙන්නේ උපතේ ඉඳලමයි. කෙනෙකුගේ ජන්මදිනයක් ලබනවා කියලා කියන්නේ පින්තුනේ ඇත්තටම ධර්මානුකූලව බැලුවොත් මරණයට ලංවීමක් නේද? කෙනෙක්ගේ ආයුෂ අවුරුදු 80 නම් ඒ පුද්ගලයේ අවුරුදු 75 නම් දැන් වයස අවුරුදු 76ට ලබනවා කියලා කියන්නේ ඔහු තවත් අවුරුදු ගානකට මරණයට ලං වුණා කියන එකයි. එනිසා පින්නතුනේ ජරාවට පත්වීමත් දුකක් කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඊළඟට ව්‍යාධිපි දුක්ඛෝ ලෙඩවීම දුකක්. අපි කවුරුත් කැමති නෑ පින්නතුනේ ලෙඩ වෙන්න. හැබැයි මේ බණ කියන මටත් බණ අහන ඔබටත් ලෙඩ රෝග නැද්ද? තියෙනවා. ලෙඩ රෝග නැති කෙනෙක් හොයන්න නෑ. මේ ශාසනය තුල හිටිය නිරෝගිමත්ම භික්ෂූන් වහන්සේලා අතර අගතනතුරට පත්වෙච්ච කෙනෙක් කවුද? බක්කුල මහරහතන් වහන්සේ. උන්වහන්සේට විතරයි මේ ශාසනය තුල කිසිම රෝගයක් ඇති වෙලා ඇති වුණේ නැත්තේ ඒ පෙර සංසාරේ අප්‍රමාණ පින් කරපු නිසා. හැබැයි ඔබත් මමත් රෝග නිද්ධං පබංගුරං, රෝගයන්ට ආයතනයක් අපේ මේ ශරීර කූඩුව. අපි කිව්වොත් ඇවිදින රෝහලක්. එක රෝගයකට බෙහෙත් බොනකොට තව රෝගයක් මතුවෙනවා. ඒ රෝගයට බෙහෙත් බොනකොට තවත් රෝගයක් මතුවෙනවා. ඒ වගේ එකිනෙකට එකිනෙකට රෝග අපට හැදෙනවා. කාය රෝගෝ, සීස රෝගෝ, කන්න රෝගෝ, මුඛ රෝගෝ, දන්ත රෝගෝ, කාසෝ, සාසෝ, පිනාසෝ, ඩහෝ, ජරෝ ආදී කොටගත් විවිධ රෝග. එහෙමනම් දෙතිස් කුණප කොට්ටාසයන්ගෙන් යුක්ත නව දොරකින් අසූචි වැගිරෙන ශරීරයක් අපට තියෙන්නේ. මේ පිට කවරෙන්, පිට පොත්තෙන්, පිට හමෙන් තමයි මේ සියලුම ඇතුලේ තියෙන ජරාව වහලා තියෙන්නේ. මේ ජරා ගොඩට තමයි මිනිස්සු ආස කරන්නේ. මේ කුණු වෙන නවදොරකින් අසූචි වැගිරෙන ශරීරයට තමයි මිනිස්සු කාම ආසාවෙන් කටයුතු කරන්නේ. මේකේ ඇතුළ යම් කෙනෙක් දකින්වද සමහර වෙලාවට ආහාර පවා ගන්න බැරි වෙන තරමට අප්‍රසන්න ස්වභාවයක් ඇති වෙනවා. ඒ තරම් ජරාවක් තමයි අපේ ශරීරය ඇතුලේ තියෙන පින්නතුනේ. ඔබ දවසක් දෙකක් මූණ හෝදන්නේ නැතුව, දත් මදින්නේ නැතිව, නාන්නේ නැතුව ඉඳලා බලන් ඉන්න පුළුවන්ද කියලා? බෑ. තමන්ඩම තමන්ගේ දුගද දැනෙනවා පිරිසුදු කරේ නැත්තම්. එහෙමනම් මේ ශරීරය ලෙඩවීම කරන කොටගෙන දුකටපත් වෙනවා. රෝහලකට ගිහාම බලන්නකෝ, වාට්ටුවල දැඩි සත්කාරයකට ගිහාම බට ගහලා නේද, මැෂින් වලින් සමහර අයගේ ජීවිත මැෂින් එකට තීරණය වෙලා, සමහර රෝගීන් ඇඳවල් වල කකුල් බැඳලා විවිධ විදිහට මිහිපිට අපාය දකින්න පුළුවන් රෝහලට ගියාම. ඒ නිසා මහා දුකක්. ඒ රෝගියාත් දුකක් විඳිනවා, රෝගේ දිහා බලාගෙන ඉන්න අනිත් අයත් ඒ දුක විඳිනවා. එහෙනම් ව්‍යාධිපි දුක්ඛෝ ලෙඩවීම දුකක්. මරණම්පි දුක්ඛං, මරණයට පත්වීමත් පින්නතුනි මහා දුකක්. මරණ වේදනාව කියලා කියන්නේ මහා අමුතුම දරාගන්න බැරි වේදනාවක්. ඒ හැඟීම, ඒ වේදනාව එවෙලට හරිම අමාරුයි. එතකොට පින්නතුනි මේ ලෝකයට උපන්නා වූ සෑම සත්වයෙක්ම මරණ ධර්මතාවයට පත්වෙනවා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාත් පින්නතුනි මරණයට පත් වුණා, පිරිනිවන් පෑවා. හැබැයි උන්වහන්සේලා නැවත උපතක් නැහැ. හැබැයි අපි මැරුණොත් නැවත උපතක් තියෙනවද නැද්ද? තියෙනවා. අපට නැවත උපතක් ප්‍රතිසන්දියක් තියෙනවා. එතකොට අපේ ආශ කොච්චරද කියලා අපට කියන්න බෑ. මේ බණ කියන මම හෙට බණ කියයිද කියලා කියන්න බෑ. ජීවත් වෙයිද කියන්න බෑ. මේ බණහන ඔබ හෙට ජීවත් වෙයිද කියලා කියන්න බෑ. ඒ තරම් අස්ථීර වූ ජීවිතයක්
අපට තියෙන්නේ. පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරු ගුණනැන බෙලෙන් යුතු පුතුම ඉතා ගරු. වටිනා කවියක්. මේ මරණයට පත්වෙන සත්වයා ඉතාමත් හොඳින් තමන්ගේ දරුව එහෙම නැත්තම් මරණයට පත්වෙන අම්මා තාත්තා දෙන්න පවා පින් ඇති පුතුන් හදනවා නම් මරණයට පත් උනත් රූපං ජීරති මච්ඡානං නාම ගොත්තන්න ජීරති. රූපය දිරල මහ පොළවට පස් වෙලා ගියත් නාමයේ දිරන්නේ නැති විදිහටයි බුදුරජාණන් වහන්සේ අපට කටයුතු කරන්න කියලා දේශනා කළේ. එතකොට පින්වතුනි, දෙමව්පියෝ පින් ඇති දරුවෙක් දරුවෝ 100ක් හැදුවට වැඩක් නැහැනේ. ඒ දරුවෝ සමාජයට යහපත් දෙයක් කරන්න නැත්තම්, යහපත් එක දරුවෙක් සමාජයට දායාද කළත් ඒ අම්මා තාත්තා ඉතාමත් වටිනවා. එතකොට ඒ දෙමව්පියෝ මරණයට පත් වුණත් ඒ දරුවෝ සමාජයේ යහපත් ජීවත් වෙනකොට දෙමව්පියන්ගේ ගුණ ගැන සමාජයේ ඉන්න මිනිස්සු පවා කතා කරනවා. අද අද එයි මරු පින් කරගන්නේ කෙලෙසද හෙට මරු නේති සිතන්නේ. කිකලද මහසෙන් මරු ඇප වන්නේ කුමටද කුසලට කම්මැලි වන්නේ. කොයි වෙලාවක කොයි මොහොතක මාරයා අපගේ ජීවිතයට පැමිණේද කියලා කියන්න බෑ. හරියට අපි උදෑසනම අවදි වෙලා වැහි බර දවසක එළියට ගිහිල්ලා ගහක පත්‍රයක තියෙන වතුර බින්දුවක් දිහා බලාගෙන ඉන්න. ඇහි පිල්ලමක් ගහන මොහොතින් මේ වතුර බින්දුව පොළවට පතිත වෙනවා. ඒ වගේ තමා පින්නතුනි අපේ ජීවිතයත්. කොයි වෙලාවෙද කියන්න බෑ. අපි ගෙනාපු ආවිශක්තිය කොහොමද කියලා කියන්න බෑ. සමහර වෙලාවට අපි වයසටම ගිහිල්ලා මැරෙන්නත් පුළුවන්. තරුණ කාලේ මැරෙන්නත් පුළුවන්. ළමා කාලේ මරණයට පත්වෙන්නත් පුළුවන්. දහරාච මහන්තාච යේ බාලායේච පණ්ඩිතා සබ්බේ මච්චු වසං යන්ති සබ්බේ මච්චු පරායනා. පුංචි කාලේ දරුව මැරෙනු අපි ඕන තරම් දැකලා තියෙනවා. කුසේ ඉඳලා කලලේ විනාශ වෙනවා. ඉපදිලා සති මාස අවුරුදු ගිහිලා දරුව මැරෙනවා. ඒ වගේම අවුරුදු 6-7 වගේ වයස් වලට ඇවිල්ලා දරුව මැරෙනවා. තරුණ කාලෙන් දරුව මැරෙනවා. ඒ වගේම මධ්‍ය වයසට ඇවිල්ලා මැරෙනවා. වයසට ගිහිල්ලත් මැරෙනවා. අනතුරු වලින් විවිධ දේවල් වලින් මරණය කියන දේ උරුම වෙනවා. එතකොට මේ මිනිස්සයා උපතත් සමග මරණය අරගෙනයි අපි ආවේ. මේ ලෝකෙට එනකොට පින්නතුනි අපි කිසිම දෙයක් අරන් ආවේ නැහනේ. භෞතික සම්පත් මොකුත් අරන් ආවේ නැහැ. මං මුලිනුත් සිහිපත් කළානේ අපි ඇඳුන්වත් නැතුවයි මේ ලෝකෙට ආවේ කියලා. හැබැයි කිසිම දෙයක් නැතුව මේ ලෝකෙට ආව අපි භෞතික වශයෙන් කොච්චරනම් දේවල් ලං කරගන්නවද මගේ කියලා නේද? මගේ කියලා කොච්චර දේවල් අපි අල්ලගන්නවද? කිසිම දෙයක් මගේ කියලා අල්ලගත්තට මට මේ දේවල් අයිති නෑ පින්නතුනේ. කොච්චර දේවල් භෞතික දේවල් මගේ කියලා ලං කරගත්තත් අපිට කවදා හරි මේ සියල්ල දාලා යන්නට සිද්ධ වෙනවා. පුත්තා මත්ති ධනං මත්ති ඉති බාලෝ විහඤ්ඤති අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ ධනං. මිනිස්සු හිතාගෙන ඉන්නවා මට දරුවෝ ඉන්නවා මට ධනේ තියෙනවා කියලා. අපි හැමෝම හිතන්නේ එහෙමනේ. කවුරු නැතත් මගේ දරුවෝ ටික මට ඉන්නවා. කවුරු නැතත් වතු පිටිවල ආදායම මට ලැබෙනවා. කවුරු නැතත් මගේ වස්තුව මට තියෙනවා. දේපල ටික තියෙනවා. අපි හැමෝම හිතන්නේ එහෙමයි. හැබැයි අත්තාහි අත්තනෝ නත්ති තමන්ට තමන්වත් නැතිකොට බලන්නකො තමන්ගේ රූපයවත් තමන්ට ඕන විදිහට පවත්ව ගන්න පුළුවන්ද කියලා බෑ පින්නතුනි. හිසේ කෙස් ටිකේ ඉඳන් පාදේ යටිපතුල් දක්වාම රූපේ වෙනස් වෙනවා. අනිත්‍ය ස්වභාවයට පත් වෙනවා. මොහොතින් මොහොත වෙනස් වෙනවා. හාම රැලි වැටෙනවා, කොණ්ඩේ සුදු වෙනවා, දත් ටික හැලෙනවා. මෙහෙම මෙහෙම වෙනස් වෙනවා. එහෙමනම් තමන්ගේ පංචස්කන්ධයේ තමන්ට අයිති නම් මගේ නම්
මේ රූපය අපට ඕන විදිහට පවත්වාගන්න පුළුවන් වෙන්න ඕන. හැබැයි එහෙම වෙන්නේ නෑ පින්නතුනි. එහෙමනම් තමන්ගේ රූපයවත් තමන්වත් තමන්ට ඕන විදිහට පවත්වාගන්න බැරි නම් කුතෝ පුත්තා කුතෝ ධනං, දරුව කොයින්ද ධනේ කොයින්ද. අපිත් එක්ක ජීවත් වෙන හැම දෙනාම පින්නතුනි අපේ මරණයත් සමග අපවත් අරිනවා. අපිත් එක්ක ආදරයෙන් ඉන්න හැම දෙනාම අපි මැරුණට පස්සේ අපිට අතහැරෙනවා, අත්හරිනවා. ඕන නම් අවසාන වතාවට එන්නේ සොහොන දක්වා විතරයි. කොච්චර ආදරෙන් හිටියත් ඒ හැමෝම සොහොන ළඟින් නවතිනවා. එතනින් නැවතුණාට පස්සේ මේ ආපු තනිවම ආපු ගමන අපිට ආපහු යන්න වෙන්නේ තනිවම. මේ ලෝකෙට අපි උපන්නේ තනිවම. මේ ලෝකේ අපට ජීවත් වෙන්න වෙන්නේ තනිවම. මේ සංසාරේ ගමන් කරන්න වෙන්නේත් අපට තනිවම. කවදා හෝ නිවන පසක් කරගන්න වෙන්නේ තනිවම. කාටවත් ඒ මග එක්කන් යන්න බෑ පින්නතුනි. බුදුරජාණන් වහන්සේලා ලෝකයට පහළ වෙලා උන්වහන්සේලා ධර්මයේ දේශනා කරනවා, මෙන්න මේ මඟ ගියොත් ඔබට නිවන අවබෝධ කරගන්න පුළුවන්, යහපත් මඟ මෙයයි කියලා බුදුවරු අනුශාසනා කළාම ශ්‍රාවකයන් වෙච්ච අප ඒ මඟ ගමන් කිරීමයි කළ යුතු වන්නේ. කාටවත් අතින් අල්ලගෙන පොඩි කාලේ අපි දන්නේ නැති පාරවල් වල අම්මා තාත්තා අපේ අතින් අල්ලගෙන ගියා වගේ මේ ධර්ම මාර්ගේ කාටවත් අතින් අල්ලගෙන එකයි යන්න බෑ. ඒක හොඳින් තේරුම් ගන්නට ඕන. එහෙමනම් මරණම්පි දුක්ඛං, මරණයට පත්වීම දුකක්. අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, අප්‍රියන්හා එක්වීමත් දුකක් පින්නතුනි. අපි ප්‍රිය කරන්නේ නැති, අපිත් එක්ක සම්බන්ධතා පවත්වන්න කැමති නැති අය අපිත් එක්ක එකතු වෙනවා නම් ඒකත් දුකක් හැටියට බුදුහාමුදුරෝ දේශනා කළා. නොගැලපෙන අය, නොගැලපෙන අය අපේ ජීවිතයට එකතු වෙනවා නම්, සම්බන්ධතා පවත්වනවා නම්, ගොඩනගා ගන්න හදනවා නම් අන්න ඒකත් දීර්ඝකාලීන දුකක් බවට පත් වෙනවා. ඊළඟට පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, අපි ආදරය කරන, සෙනෙහස දක්වන, හිතවත්කම් පවත්වන, ඥාතිත්වයන් පවත්වන අය අපෙන් වෙන් වෙලා යනවා නම් පින්නතුනි ඒකත් මහා දුකක්. දැන් අපිත් එක්ක යෑම් මීම් මිදුම් හිටුම් කියන මේ ඉරියව් පවත්වමින් අපේ ඥාතිත්වයන් සලකාගෙන කෙනෙක් මරණයට පත් වුණාම ජීවත් වෙලා ඉන්න ඥාතීන්ට ඒක මහා වේදනාවක්, මහා දුකක්. එතකොට අපි ළඟ ඉන්න දරුවෙක් සමහර වෙලාවට අවුරුදු ගානකට අපි හිතමු විදේශගත වෙනවා කියලා. අම්මා තාත්තට ඒක මහා දුකක්, වේදනාවක්. එහෙමනම් අපි ළඟ ඉන්න අපිත් එක්ක හිතවත්කම් පවත්වන අය අපෙන් ඈත් වෙලා යෑම මහා වේදනාවක්, දුකක්. පියේහි විප්පයෝගෝ දුක්ඛෝ. යං පිච්ඡං න ලබති තම්පි දුක්ඛං, අපි යම් දෙයකට ආසා කරනවද, කැමති වෙනවද, ඒ දේ අපට ඒ විදිහට ලැබෙන්නේ නැත්නම් ඒකත් දුකක්. අපි අපේ ජීවිතේ පින්නතුනි විවිධ බලාපොරොත්තු තියෙනවා, අපට ඉලක්ක තියෙනවා, හීන තියෙනවා. මේ හීන ජීවිතේ තිබුණට මිනිස්සෙකුට තියෙන හැම හීනයක්ම හැබෑ කරගන්න පුළුවන්ද? බැහැ. සියලු හීන හැබෑ කරගන්න බෑ. බලාපොරොත්තු සඵල වෙන්නේ නැහැ. ඒකයි ලෝක ස්වභාව ධර්මය. එතකොට ඒ හීන හැබෑ වෙනවා නම් සතුටුයි. හැබැයි ඒව ඒ විදිහට ඉටු වෙන්නේ නැත්නම් ඒක දුකයි. අපි අරමුණු කරනවා මට මේ ටික ලැබෙයි, විභාගයෙන් මට මේ ප්‍රතිඵලය ලැබෙයි, මං මේ රස්සාව කළොත් මට මේ විදිහේ ධනයක් ලැබෙයි, මං මේ විදිහට කටයුතු කළොත් මෙහෙම උසස් ප්‍රතිඵලයක් මට ලැබෙයි, එහෙම කියලා බලාපොරොත්තු වෙනවා. හැබැයි යම් මොහොතක ඒ බලාපොරොත්තු සුන් වුණාම ඒක දරාගත නොහැකි වේදනාවක්. එහෙමනම් යං පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං, කැමැති දේ විදිහට ලැබෙන්නේ නැත්නම් ඒකත් දුකක්. සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා, මේ පංච උපාදානස්කන්ධයම දුකක් කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. එහෙමනම් පින්වත්නි මේ පංචස්කන්ධය දුකක් බව දැන දැනත්
දුක පසුපස්සේ අපි හඹාගෙන යන්නේ නැතිව මේ දුක නැති කිරීමයි අපි කළ යුතුව පවතින්නේ. ඒකට හොඳම දේ තමයි මේ විදිහට පින් දහම් සිදු කරමින් ධර්මානුකූලව ජීවත් වෙමින් ධර්මය පිළිසරණ යමින් ධර්ම කරුණ වටහාගෙන ධර්මයත් එක්ක ජීවත් වීමයි අපි කළ යුතුව පවතින්නේ. අපි කරන හොඳ නරක දෙකම පින්නතුනි සංසාරේ අපිත් එක්ක ගමන් කරනවනේ නේද? නරක විතරක් තියලා යන්නේ නැහැ. නරකයි හොඳයි දෙකම අරගෙන යන්නේ. දැන් මේ පින්නතුන් අහලා ඇති චක්කුපාල හාමුදුරුවන්ගේ කතාව. චක්කුපාල මහරහතන් වහන්සේ ආත්ම භාවයක දක්ෂ අක්ෂි වෛද්‍යවරයෙක්. එහෙම නැත්නම් ඇස් වේද මහත්තයෙක්. මේ ඇස් වේද මහත්තයා බොහෝම දක්ෂ ලෙස වෙදකම් කළා. දවසක් ඇස් දෙකම පේන්නේ නැති කාන්තාවක් පින්නතුනි මේ වේද මහත්තයා ගාවට ආව බෙහෙත් ගන්න. ඒ ආපු වෙලාවේදී ඇස් පරීක්ෂා කරලා මේ වේද මහත්තයා මේ කාන්තාවට බෙහෙත් දානවා. කාලයක් තිස්සේ බෙහෙත් දැම්මහම ඇස් දෙකේ පෙනීම ලැබුණා. දැන් අදටත් අපි පින්නතුනි වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා බෙහෙත් ගත්තොත් නිකන් අපට බෙහෙත් දෙන්නේ නැහැ. මුදල් දෙන්නට ඕනේ. ඒ කාලෙත් එහෙමයි. ඒ කාලේ අපි ඒවට කියන්නේ තුටු පඳුරු දෙනවා කියලා නේද? අද සල්ලි දෙනවා කිව්වට ඒ කාලේ වචනේ තුටු පඳුරු දෙනවා කියන එක. එතකොට දැන් මේ කාන්තාවගේ ඇස් දෙක සුවයි. මේ කාන්තාව සල්ලි දෙන්න තියෙන ලෝභකමට වේද මහත්තයාට කිව්වා මගේ ඇස් දෙක තාම සුව වෙලා නැහැ වේද මහත්තයෝ, තාම පේනවා අඩුයි. ඉතින් වේද මහත්තයාට බොරු කරන්න බෑනේ පින්නතුනි. වේද මහත්තයා දැනගත්තා මට තුටු පඳුරු දෙන්න වෙයි කියන ලෝභකමට මෑ කියනවා, මෑ මුසා පවසනවා. ඒ නිසා මං කරන්නම් හොඳ වැඩක් කියලා ආපහු දැන් ඇස් දෙක හොඳ නැහැ කියලානේ කිව්වේ. එහෙනම් හොඳ වෙන්න කියලා ආපාරක් බෙහෙත් දැම්මා. ඒ දැම්මේ ඇස් දෙක හොඳ වෙන්න නෙමෙයි, සදාකාලිකව ඇස් දෙක ඇයගේ අන්ධ වුණා. මෙන්න මේ හේතුව නිසා ඔහොම ආත්ම ගානක් ගියාට පස්සේ පින්නතුනි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ උන්වහන්සේගේ ශාසනයේ මේ වේද මහත්තයා පැවිදි වෙනවා. පැවිදි වෙලා කමඨහං ලබාගෙන දින හතක් එක දිගට නිදි වර්ජිතව නිරාආහාරව භාවනා කරනවා, විදසුන් වඩනවා. හත්වෙනි දවසේදී උතුම් රහත් ඵලය ලබනවත් සමගම ඇස් දෙකම අන්ධ භාවයට පත් වුණා. අන්න ඒ ඇස් දෙක අන්ධ වෙච්ච හින්දා තමයි චක්කුපාල කියන නම උන්වහන්සේට ලැබුණේ. බලන්න රහත් වෙන ආත්ම භාවයේ තුලත් පින්වතුනි කළ කර්මයන් විපාකේ ලැබුණා. කර්ම විපාක දෙන්න බුදුපසේ බුදු මහරහත් කියලා ભેදයක් නැහැ පින්වතුනි. සසර කර්ම කරලා තියෙනවා නම් ඒවා විපාක දෙනවාමයි. ඊළඟට මොගලන් මහරහතන් වහන්සේ ගැන මේ පින්තුන් අහලා ඇති. උන්වහන්සේගේ පිරිණිවීම සිද්ධ වුණේ කොහොමද? හොරු කණ්ඩායම කීප වතාවක් මොගලන් හාමුදුරුවන්ව මරන්න ආවා. කීප වතාවක්ම මොගලන් හාමුදුරුව එකෙන් බේරුණා. හැබැයි අවසානයේදී උන්වහන්සේ බැලුවා ඇයි මේ මගේ පස්සෙන් මේ හොරු කණ්ඩායම එන්නේ කියලා. මොකක්ද හේතුව? සංසාරේක ආත්ම භාවයක තමන්ගේ අම්මටයි තාත්තටයි දෙන්නට තාඩන පීඩන කරලා ගහලා අන්න ඒකේ විපාකයට තමයි මේ සොරු කණ්ඩායම මා පසුපස මරන්න එන්නේ. උන්වහන්සේ බැලුවා මට මේ කර්මයෙන් මිදෙන්න පුළුවන්කමක් නැහැ. එදා සොරු කණ්ඩායම එනකොට උන්වහන්සේ වැඩ සිටිය තැනම නොසෙලී හිටියා. හොරු කණ්ඩායම ඇවිල්ලා දඬු මුගුරු වලින් මොගලන් මහරහතන් වහන්සේට පහර දුන්නා. පහර දුන්නට පස්සේ උන්වහන්සේගේ ඇඟ කළු තලා වැටිලා ඇඟ ඉදිමිලා බොහොම වේදනාවටපත් වුණා. ඒ වේදනාවෙන්ම මොගලන් හාමුදුරුව පිරිනිවන් පෑවා. ඊට පස්සේ වර්තමානෙ වෙනකොට තමා පින්නතුනි ඔය අපි විහාරයට ගිහාම දකින්නවනේ මොගලන් හාමුදුරුවන්ගේ පිළිමේ නිල් පාටින් පාට කරලා තියෙනවා නේද?
අන්න ඒ පාට කරන්න හේතුව තමයි එදා ඒ සොරු කණ්ඩායම ගහනකොට දැන් අපිට උනත් මොනවහරි දෙයකට අපේ ඇඟිල්ලක් හරි තැලුනොත් නිල් තලා වැටෙනවා, කළු තලා වැටෙනවා කියලා අපි කියන්නේ. අන්න ඒක සංකේතවත් කරන්න තමයි ඔය රූපය පිළිරුව නිල් පාටින් සකස් කරන්නේ. අන්න බලන්න එතනත් කර්මය මුගලන් හාමුදුරුවන්ට විපාක දුන්නා. අඟුලිමාල මහරහතන් වහන්සේ දිහා බලන්න. උන්වහන්සේ පැවිදිවීමට ප්‍රථම බොහෝ මිනිසුන් ඝාතනය කරපු ඝාතකයෙක්නේ. බුදුහාමුදුරුවන්ගේ මහා කරුණාවට ලක් වෙලා තමයි ශාසනය තුළ පැවිදි වුණේ. පැවිදි වෙලා අවසානයේදී උන්වහන්සේට කාලයක් යනකම් පින්වතුනි පිණ්ඩපාතෙවත් වඩින්ට බැරි වුණා. මිනිස්සු ගල් මුල් වලින් ගහන්න පටන් ගත්තා. බුදුහාමුදුරුවන්ට පවා චෝදනා කළා මේ වගේ මිනි මරුවේ පැවිදි කරා කියලා. ඉතින් කාලයක් තිස්සේ සමහර වෙලාවට උන්වහන්සේගේ හිස තුවාල වෙලා ගල් වලට පිණ්ඩපාත යන්න බෑ, පාත්‍රය විසි කරනවා, පිණ්ඩපාත ලැබෙන්නේ නැහැ. මෙහෙම කාලයක් ගියා. ඒ තමන් කරපු කර්මයන් විපාක දුන්නා. එනිසා පින්නතුනි අපි කරන නරක දේවල් හරියට චක්කංව වහතෝ පදං ගොනා පසුපස එන කරත්තරෝදය වගේ අපි පසුපස්සේ ඇවිල්ලා සසර පුරාවට කරන කර්ම විපාක දෙනවා. සමහර වෙලාවට කරන කර්ම මේ ආත්මෙදි විපාක නොදෙන්න පුළුවන්. හැබැයි ඊළඟ ආත්මෙදි විපාක දෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්තම් නිවන් දකින්න මොහොතක් හෝ තියලා කරන කර්ම විපාක දෙනවා. යහපත් ක්‍රියාවක් අපි කරනවා නම් යහපත් ක්‍රියාවේ ප්‍රතිඵල ඡායාව අනපායිනි සෙවනැල්ල අපි පසුපස ගමන් කරන්නේ යම්සේද ඒ විදිහට ගමන් කරලා සසර පුරාවටම සැප විපාක ගෙන දෙන බව හොඳින් තේරුම් ගන්න. එනිසා ඔබට ඉඩ ලැබෙන්නේ මොන අවස්ථාවකද? සල්ලිත් තියෙනවනම්, අවස්ථාවක් තියෙනවනම්, කරන්න පරිසරයක් තියෙනවනම් කවදාවත් පිනට පස්සට යන්න එපා. මුලදිම මං සිහිපත් කළානේ මරණය කියන එක කොයි වෙලාවෙද දන්නේ නැහැ කියලා. එනිසා කෙනෙක් හිතනවා නම් තරුණ කෙනෙක් මම වයසට වයෝවෘද වුණාම තමයි සිල් සමාදන් වෙන්න ඕනේ. වයෝවෘද වුණාම තමයි මං පන්සලට යන්න ඕන. වයෝවෘද වුණාම තමයි මං ඔය පින්කම් වලට සම්බන්ධ වෙන්න ඕනේ කියලා කෙනෙක් හිතනවා නම් ඒක සම්පූර්ණයෙන්ම වැරදි. ඒ කෙනා වයසට යනකම් ජීවත් වුණොත් හොඳයි. ඊට කලින් මැරුණොත් මොකද වෙන්නේ? ඒ කිසිවක් කරගන්න වෙන්නේ නැහැ. එහෙමනම් පින්නතුනි අපට පුළුවන් කාලේ ගතේ ශක්තිය තියෙන කාලේ පින් දහම් කරගත්තාම පින්නතුනි අපට යම් දවසක බැරි වෙන දවසක් එනවා. ගතේ වාරුව නැති වෙන දවසක් එනවා. අන්න එදාට පුළුවන් කාලේ කරපු යහපත් දේවල් ගැන හිතලා සන්තෝෂයටපත් වෙන්න. හදයන් පුනාතීති පුඤ්ඤං චිත්තං පුනාතීති පුඤ්ඤං හදවතේ හිතේ ඇති වෙන සතුට තමා පින්නතුනි බුදුහාමුදුරෝ පින හැටියට දේශනා කළේ. එතකොට අපි යහපත් දෙයක් කරලා ඒ යහපත් දේ පිළිබඳව ආපස්සට හැරිලා බලලා සතුටක් ඇති කරගන්න පුළුවන් නම් ඒක ඉතාමත් වැදගත්. සමහර අය ඉන්නවා පින්නතුනි දන් දෙන්න ගියත් පින්කම් කරන්න ගියත් යමක් පරිත්‍යාග කළා නම් පින්නතුනි පරිත්‍යාග කරලා ඉවරයි නේද? සමහර අය ඉන්නවා පන්සලට වේවා තවත් කොහාට හරි වේවා යම් දෙයක් පරිත්‍යාග කරලා පූජා කරාට පස්සේ නැවත එතනට ගිහිල්ලා බලනවා ගියපු වෙලාවක තමන් දුන්න දේ තියෙනවද කියලා. සමහරු එහෙම හොයනවානේ පන්සලට යමක් පූජා කරලා පන්සලේ තවත් ඒක තියෙනවද කියලා බලනවා. අන්න එතකොට අපි ඒක හිතින් අත්හැරලා නෑ පින්නතුනි. හිතේ තියාගෙන තමා අපි ඒක දීලා තියෙන්නේ. ගෙදරට යාචකයෙක් හරි කවුරු හරි එනවා. අපි බත් ටිකක් හෝ මොනවා හරි ටිකක් ඒ කෙනාට එවෙලේ හොඳ චේතනාවෙන් දෙනවා. දීලා ගේ ඇතුළට ගිහිල්ලා හිතනවා මේ ආපු මිනිස්සයා හොරෙක්ද දන්නේත් නෑ. මොනවා කරයිද දන්නේ නෑ මේ ටික අරන් ගිහිල්ලා කියලා අපි හිතනවා. අන්න එහෙම හිතුවොත් ඒ දුන්න දාණයෙන් වැඩක් තියෙනවද?
වැඩක් නෑ කිය ආනිසංසනෑ. ඇයි අපි එක අත්හැරල නෑනේ. බලන්ඩකු අපේ බෝසතාණන් වහන්සේ සාරා සංකේය කල්ප ලක්ෂයක් පුරාවට ඒ උතුම් පාරමී ධර්මයන් සම්පූර්ණ කරන යුගයේ තුළ කාලය තුළ කොච්චර නම් දේවල් පරිත්‍යාග කළාද අපට හිතන්නවත් බැරි විදිහට. ඇස් ඉස් මස්ලේ අඹුදරුවන් දන් දුන්න. වෙස්සන්තරාත්ම භාවේදී ජූජක බමුණට තමන්ගේ දරුව දෙන්න දන් දුන්නා. දරුව දෙන්න දන් දුන්නා. ජෝජක බමුණා කොහොම කෙනෙක්ද කියලවත් හිතුවේ නෑ පින්නතුනි. හිතන්න නැතුවයි දන් දුන්නේ. අන්න නියම අත්හැරීම. එනිසා අපිත් ඒ විදිහට අත්හරින්ට පුරුදු වෙන්නට ඕන. එනිසා යහපත් දෙයක් කළොත් යහපත් දෙයත් අපු පසු පස්සේ ගමන් කරලා සසර පුරාවට සැප විපාක ගෙන දෙනවා. මේ පින්නතුන් අහලා ඇති ඒක සාටක බමුණගේ බැමිණියගේ කතාව. මේ ඒක සාටක බමුණටයි බැමිණියටයි දෙන්නටම තිබුණේ ඇඳුම් දෙකයි සහ එක උතුරු සළුවයි. ඒ කාලේ මේ උතුරු සළුව කියන එක ඉතාමත් වැදගත් ඇඳුමක්. මේ දෙන්නට කවදාවත් එකට එළියට යන්න බෑ. මොකද එක උතුරු සළුවයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට මේ ඒක සාටක බමුණ උතුරු සළුවක් දාගෙන බුදුහාමුදුරන්ගේ බණ අහන්න ගියා. බණ අහන්න ගිය වෙලාවේ අනේ මේගොල්ලෝ හරිම දුප්පත්. මේ බමුණට හේතුණා මේ සාටකය බුදුහාමුදුරන්ට මම පූජා කරන්න ඕනේ කියලා. පූජා කරන්න ළඟට යනකොටම ඔන්න ආව මොකද්ද? ලෝභය. මේක දුන්නොත් මටත් මගේ බැමිණියටත් සළුවක් නැති වෙනවා. උතුරු සළුවක් නැති වෙනවා. ඒ නිසා මේක දීලා බෑ. ඔන්න එවෙලේ ලෝභය ආවා. ඔහොම කීප වතාවක්ම පූජා කරන්න ළඟට යනකොටම ලෝභය එනවා. ඊට පස්සේ නෑ මම දැන්නම් කොහොම හරි මේක පූජා කරනවා කියලා ලෝභය යටපත් කරගෙන ඒක සාටක බමුණා තමන් පාවිච්චි කරපු ඒ උතුරු සළුව බුදුහාමුදුරන්ට මහත් ශ්‍රද්ධාවෙන් පූජා කරලා තුන් වරක් සාදුකාර පැවැත්තුවා. අන්න මේක දැනගත්තා කොසල් මහරජතුමා. දැනගත්තට පස්සේ ඒ බමුණටත් බැමිණියටත් මේ ලෝක වශයෙන් ජීවත් වෙන කාල සීමාව තුළ සියලුම උපභෝග පරිභෝග සම්පත් රජතුමා ලබා දුන්නා. මේ දෙන්න මේ බමුණ කරපු ක්‍රියාවට, මේ කරපු පූජාවට. එතකොට ඒ දෙන්න ජීවත් වෙලා ඉන්න කාලය තුළ විශාල ධනදාන සම්පත් ලැබුණා. දෙන්නම මිය පරලව ගිහිල්ලා දෙව්ලොව උපන්නා. බලන්න ඇඳගෙන හිටපු වස්ත්‍රය උතුරු සළුවයි පූජා කරලා ඒ පින ලැබුවේ. ඒ නිසා පින්නතුනි ඔබත් පුළුවන් සෑම අවස්ථාවකම යහපත් දේවල්ම කරන්න, තමන්ට තියෙන පමණින් දන් දෙන්න, යහපත් විදිහට ජීවත් වෙන්න, ධර්මානුකූලව ජීවත් වෙන්න. එහෙම ජීවත් වුණොත් ඔබගේ මෙලව ජීවිතයත් පරලොව ජීවිතයත් සාර්ථකමත් වූ ජීවිතයක් බවට පත් කරගන්නට ඔබට අවස්ථාව ලැබේවි, ඔබට පුළුවන් වේවි. එනිසා ගිහියාගේ නිත්‍ය ශීලයේ පංචශීලයේ කියන්නේ පංචශීලයේ හොඳින් රකින්න. සමාදන් වුණාට වැඩක් නැහැ ওই සීලය අපි රකින්නේ නැත්තම්, ආරක්ෂා කරන්නේ නැත්තම්. ඒ නිසා පන්සිල් ටික හොඳට රැකලා පින් දහම් කරගනිමින් ඔබේ ජීවිතය ඔබ ගත කරන්න. එතකොට ඔබට සතුටින් ජීවත් වෙන්නට පුළුවන්කම ලැබෙනවා. ලද දෙයින් සතුටු වෙන්න, වැඩි දේවල් වලට ආසා කරන්නේ නැතිව බොහොම චාම් මධ්‍යස්ථ ජීවිතයක් ගත කරන්න. බුදුහාමුදුරුව අපට ක්‍රියාවෙන්ම පෙන්නවානේ. අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරලා දුක් දුන්නා. ඒ වගේම රජසැප සම්පත් වින්දා. ඒ හැම දෙයක්ම අතහැරලා මධ්‍යම ප්‍රතිපදාව අපට අනුගමනය කරන්න කියලායි බුදුහාමුදුරුව දේශනා කළේ. නිසා උන්වහන්සේගේ බුද්ධ ශ්‍රාවකයන් වෙච්ච අපි උන්වහන්සේ පෙන්නා වදාළ මඟ ගමන් කිරීමයි වැදගත් වෙන්නේ. ඒ නිසා ඔබ හැම එසේ කටයුතු කිරීමට උත්සාහවත් වන්න කියන එක මේ වෙලාවේ දේශනා කරමින් මතක් කරමින් මේ උතුම් සද්ධර්ම දේශනාව නිමාවටපත් කරන්නටයි සූදානම් වන්නේ. අද මේ උතුම් සද්ධර්ම දේශනාවෙහි සදහැති දායකත්වයේ දරන්නේ මාතලේ කුඹල්ලලුවේ පදිංචි එස්.එම්. පොඩිමණිකා මෑණියන් ඇතුළු ආදරණීය දරු පිරිස විසින්. අරමුණ විදිහට මිය පරලෝ යන්නට යෙදුණු වසර 7කට හිත දීමේ යුජී
කිරිබණ්ඩා ආදරණීය පියාණන්ටත් අවුරුදු 8කට හිතදී මිය පරලොව ගිය බීඑම් රාජරත්න සහෝදරයාටත් අවුරුදු 6කට හිතදී මිය ගිය චාපාදියනියටත් ඩීඒඩී රම්මණ්ඩා පියතුමා ඇතුළු කොටගත් පවුලේ මිය ගිය සියලුම දෙනාට පින් අනුමෝදන් කිරීම අරමුණු විදිහට තබා ගන්නට යෙදුණා. ඒ නිසා එහෙත නම් සඳහන් කළ සියලු දෙනාට මේ උතුම් සද්ධර්ම දේශනාව තුළින් ජනිත කරගත් සියලු පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. ඒ අයගේ සසර ජීවිත සුවපත් වේවා. මේ ගිය සියලු දෙනාට උතුම් අමා මහ නිවන් සුවයම ලැබේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරන. ඒ වගේම සුජීවත්ව සිටින ආදරණීය එස්.එම්. පොඩිමැණිකා මෑණියන් ඇතුළු කොටගත් මේ උතුම් පින්කම සිද්ධ කළ දායකත්වයේ දැක් වූ සහභාගී වූ සුපින්වත් පවුලේ සියලු දෙනාටමත් ලක්වැසිරෝ වැසි සියලු දෙනාටමත් මේ උතුම් බෞද්ධ ආමාද්‍ය ජාලයේහි ගරු සභාපති ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ඇතුළු කොටගත් පූජනීය මහ සංඝරුවනටත් ලෝකවාසී පින්වත් ඔබ හැම දෙනාටමත් මේ උතුම් ධර්ම දානමේ පින්කමේ ආනිසංස කුසලයේ ඔබ හැම දිනාටම ලැබේවා. ජීවිතාලෝකමත් වේවා. ඔබ කරන කියන සියලු යහපත් කටයුතු සියල්ලක් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථකමත් භාවයටපත් වේවා. බුද්ධ ආදී රත්නාත්‍රය අනන්ත ආශිර්වාදයේ හැම දිනාටම ලැබේවා. මේ උතුම් පින්කමේ බලයෙන් ජාති ජරා මරණ දුක් විරහිත සදාකාලික සැප ඇති උතුම් අමා මහ නිවන් පිණිසම අපි හැම දෙනාටම මේ කුසලය පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. රැස් කරගත්ත සියලු පින ලෝසසුන් සුර කියන සියලු දෙවියන්ටත් අනුමෝදන් වේවා. දෙවියන් ද උතුම් නිවනින් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරමින් අපි හැමෝම දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ධම්ම දේශනං ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු මං පරන්ති. පින්වත් සැමට තෙරුවන්.